වොයිස් ශ්‍රී ලංකා අද වෙදි ලංකාවේ විකාශනය වන ජනප්‍රියතම රියැලිටි වැඩසටහන ඇමරිකා එක්සත් ජනපදයේ 2011 වර්ෂයේදී පවත්වන ලද වොයිස් තරඟය ලෝකේ පුරා දැවැන්ත ජනප්‍රියත්වයක් ලබා ගත්තත් මේ වැඩසටහන ඇත්තටම මුලින්ම ආරම්භ වුණේ නෙදර්ලන්තේ 2010 වර්ෂයේ නෙදර්ලන්තයේ පැවති වොයිස් රියැලිටි තරඟය තමයි ලෝකේ මුලින්ම පවත්වන ලද වොයිස් තරඟය වුණේ කොමරී ඊට පස්සේ මේ තරඟය රටවල් 143ක් පුරාවට ද වොයිස් වොයිස් කිඩ්ස් වොයිස් ටීන්ස් සහ වොයිස් සීනියර් වගේ විවිධ ෆෝමැට්ස් වලින් මේ වෙද්දි පවත්වලා තිබෙනවා අද වෙද්දි යුදමය තත්ත්වයන් වලින් දැඩිව පීඩා විඳින ඇෆ්ගනිස්තානයේ පවා වොයිස් තරඟයක් 2013 දී සහ 14 යන වර්ෂවලදී පවත්වනු ලැබුවා වොයිස් තරඟ හරහා බිහිවුණු ගායනතරු බොහොමයක් ඉන්නවා ජාත්‍යන්තර සංගීත වේදිකාව ඇතුලේ මේ වෙද්දි අද්විතීය නමක් දිනාගෙන ඉන්න. ඉතින් විශ්ම ලෝකයෙන් අදා පිහිටුවා ඔබට කියන්න ඔබට තොරතුරු බෙදා හදා ගන්න ද වොයිස් වේදිකාවෙන් බිහිවුණු අන්න ඒ වගේ ජාත්‍යන්තර සංගීත වේදිකාව ජයගත් ලෝකයේ විශිෂ්ටතම ගායනතරු 10ක් ගැන රඳන්න කියලා ආරාධනා කරනවා. වොයිස් ටීන්ස් තරඟාවලියේ අවසන් තරඟයේ අභිමුව ඉන්න ශ්‍රී ලාංකීය ඔබ වෙනුවෙන් විශ්ම ලෝකයෙන් ගෙනෙන මේ සුවිශේෂී වීඩියෝවේ අවසන් තත්පර කිහිපය දෙක්. අංක 10 කෙවින් සිම් කෙවින් 2016 වර්ෂයේ වොයිස් UK තරඟයේ ජයග්‍රහණය කළ තරඟකරුවා මේ තරඟය ඇතුලේ පෙරලිකාර තරුවක් බවට පත්ුණු කෙවින් ඒ තරඟයේ ජයග්‍රහණය කරන්නේ ඉතාමත්ම පහසුවෙන් සියා විසින් ගායනා කරන චන්ලිය ගීතෙන් වොයිස් UK තරඟයට අවතීර්ණ වූ ඔහු තමන්ගේ පළමු ගීතෙන්ම ජයග්‍රහණය සඳහා තමන්ගේ මාවත හදා ගන්නවා කෙවින් වොයිස් තරඟයට සහභාගී වීමට කලින් ලිබර්ටි එක්ස් නම් යොවුන් සංගීත කණ්ඩායමේ සමාජිකයෙක් වශයෙන් කටයුතු කළා වොයිස් තරඟයේ ජයග්‍රහණයෙන් පස්සේ කෙවින් තනිවම ගීත ඇල්බම් එකක් නිකුත් කරනවා All You Good Friends කියන ඔහුගේ ගීතය ලෝකේ පුරා අති විශාල ජනප්‍රියත්වයක් ලබා ගන්නටත් සමත් වෙනවා 2018 වර්ෂයේදී ඔහුට ස්කොට්ලන්ත සංගීත කණ්ඩායමක් වන Wet 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 සංගීත කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීම සඳහා ආරාධනාවක් ලැබෙනවා 1982 වර්ෂයේ සිට ගීත ගායනා කරන ඉතාමත්ම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන Wet 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 සංගීත කණ්ඩායම ඔහු යටතේ නව මුහුණුවරකින් මේ වෙද්දිත් ක්‍රියාත්මකයි අංක 9 නාගේ සකිරෝවා නාගේ සකිරෝවා නම ටිකක් අමුතුයි නමුත් උස්බෙකිස්තාන සහ රුසියානු සම්භවයක් සහිත ගායිකාවක් 2013 වර්ෂයේ පැවති වොයිස් රෂියා තරඟේ සීසන් 2 එකේ හරියටම දෙවැනි ස්ථානයේ ජයග්‍රහණය කළ ගායිකාව උනේ ඇයයි හැබැයි ඇයම තරඟේ ජයග්‍රාහකයා විය යුතු බවටයි සමාජ මාධ්‍ය මෙන්ම විදේශ මාධ්‍ය පවා එවකට වාර්තා කර තිබුණේ නාගේස් කියන්නේ ඇත්තටම ඉතාමත්ම අද්විතීය ගැඹුරු කටහඬක් හිමි දක්ෂ ගායිකාවක් වොයිස් තරඟේ ඇගේ පළමු ගායනය වූ ස්කෝපියන් සංගීත කණ්ඩායම ගායනා කරන I'm still loving you ගීතය ගායනය විනිසුරු මණ්ඩලය පවා විශ්මයට පත් කළා. ඒ වගේම තමයි ඇගේම ගායනය YouTube මාධ්‍ය තුලත් අතිවිශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබෙන්නේ මේ වෙද්දී. රුසියානු ප්‍රධානතම සම්මානයක් වන Golden Gramophone සම්මානය 2015 වර්ෂයේදී 16 වර්ෂයේදී සහ 17 යන වසරයන් ත්‍රිත්වයේදීම ජයග්‍රහණය කරන්නත් සමත් වුණා. රොක් සංගීතය හා බැඳුණු ගීත රසක් ඇය විසින් ගායනා කර ඇති අතර මේ සියලු ගීත ජාත්‍යන්තර වශයෙන් අති මහත් ජනප්‍රියත්වයක් ලබා ගත් ඒවා. අංක 8 ටෙසාන් චින් කියන්නේ ජමයිකානු සම්භවයක් සහිත ගායිකාවක් 2013 වර්ෂයේ ද වොයිස් 5 වන සීසන් එක ජයග්‍රහණය කිරීමට ඇය කෙසේ හෝ සමත් වෙනවා ලෝක ප්‍රකට ගායිකා පින්ක් විසින් ගායනා කරනු ලැබූ ට්‍රයිනම් ගීතයෙන් වොයිස් තරඟයට අවතීර්ණ වූ ඇය එම තරඟය ඇතුලේ පෙරලිකාර තාරකාවක් බවට පත් වුණා තරඟය අතරතුරදී ඇය විසින් ගායනා කළ සිමන් සහ ගෆන් කල්ගේ බ්‍රිජ් ඕවර් ට්‍රබල් වෝටර් ගීතය සහ විට්නි හූස්ටන්ගේ I Have Nothing ගීතය iTunes වල අංක 1ට පැමිණි ගීත වුණා තරඟ ජයග්‍රහණයෙන් පස්සේ සංගීත ප්‍රසංග රැසකට සහභාගී වන්නට අවස්ථාව හිමි වුණු ඇයට ගීත ගායනා කිරීම සඳහා එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වසිටි බරක් ඔබාමා විසින් දවල මන්දිරයට පවා කැඳවා තිබුණා. ටෙසාන් චින් අද වෙද්දී එක්සත් ජනපදය ඇතුලේ ඉතාමත්ම ජනප්‍රිය තරුවක්. හැම ආරකම වගේ ගීත ගායනා කළ හැකි අතලොස්සක් වූ ගායන තරු අතර ඉදිරියෙන් ඉන්න ගායිකාවක් ලෙසයි අද විදේශ මාධ්‍ය පවා ඇයව හඳුන්වා දෙන්නේ. අංක 7 කොරින් හවුත්‍රෝන් කොරින් කියන්නේ 2015 වර්ෂයේ පැවති ද වොයිස් 8 වන සීසන් එකේ සිව්වන ස්ථානයේ ජයග්‍රහණය කළ ගායන තරුවයි. ජයග්‍රහණය අහිමි වුණත් ඇගේ ගායන හැකියාව නම් එයින් අඩුවක් උනේ නැහැ. මොකද වොයිස් හරහා ඒ වෙද්දිත් රසික රසිකවයන් විශාල ප්‍රමාණයක් නිර්මාණ කරගෙන හිටියේ. ගොස්පල් ගායන ශෛලියේ ගායිකාවක් වන ඇයට ඇත්තේ ඉතාමත්ම තියුණු මෙන්ම සුන්දර කටහඬක්. කොරින් 2018 වසරේදී තමන්ගේ පළමු ගීත ඇල්බමය වුණු Unstoppable නිකුත් කරනවා. එය එම වසරේ ලෝකයේ හොඳම ගොස්පෙල් ඇල්බමේ බවට පත් වුණු අතර Won't He Do It නම්ගේ ගීතය Billboard 100 ශ්‍රේණිගත කිරීමේ ගොස්පෙල් ගීත අතර අංක 1ට පැමිණියා. ඒ වගේම තමයි 2018 ග්‍රැමි සම්මාන උළෙලේදී ඇගේ මේ ගීතය
හොඳම ගොස්පෙල් ගීත අතරටත් නිර්දේශ වුණා. වයස අවුරුදු 23ක් තරම් ලාබාල වයසකදී ඇය සංගීතයෙන් ලබා ඇති සාර්ථකත්වය අති විශිෂ්ට බව සඳහන් කළ හැකි. අංක 6 නිකෝල් ගැලියොන් The Voice second season එකට ඇවිල්ලා battle round එකකින් ඉවත්ුණු මේ ගායන තරුව එතනින් තමන්ගේ ගායන වේදිකාවට සමුදෙනවා. එතකොට කොහොමද ඇය මේ ලැයිස්තුවේ ඉන්නේ කියන එක ඔබට ගැටලුවක් ඇති. ඔව් ඇය ගායනයට සමුදුනත් Voice ඇගේ සම්පූර්ණ ජීවිතේම වෙනස් කළා. ඇයට කුඩා කාලයේ සිටම ගීත ගායනයට වඩා හැකියාවක් තිබුණේ ගීත රචනා කිරීමට. මේින්ද ඇයගේ গিදිරි ගමන තෝරගන්නේ ගීත රචනා ශේෂ්ත්‍රයෙන්. මෙවැනි ලෝකේ පුරා ඉතාමත්ම ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකට ගීත නිර්මාණය කර ඇති ඇය Billboard ශ්‍රේණිගත කිරීමේ අංක 1ට පත් වූ ගීත 6ක් නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන්ම මිරැන්ඩා ලැම්බර්ට්ස් ගායනා කරන ඔටෝමැටික් ගීතයත් ඇය විසින් ලියන ලද්දක්. මේ ගීතය 2015 වර්ෂයේදී හොඳම කන්ට්‍රි සොංග් සඳහා වන ග්‍රැමී සම්මානය සඳහා නිර්දේශ වුණා. ඇය මෙවැනි සම්මාන රැසක් සඳහා නිර්දේශ වී ඇති අතර ඉන් කිහිපයක්ම ජයග්‍රහණය කොටත් තිබෙනවා. නිකෝල් හැලියොන් ජනතාව අතර නමක් දිනාගත්තේ වොයිස් ස්ටේජ් එක නිසා. ඇයට මේ වගේ හැකියාවක් ඇති බව බොහෝ දෙනෙක් අඳුනගත්තෙත් දැනගත්තෙත් වොයිස් නිසා වෙන්මයි. තරඟයෙන් පස්සේ මේ තරඟය සඳහා සහභාගී වුණු බොහෝ තරඟකරුවන්ට ඇය ගීත ලියා තිබෙනවා. අංක 5 කැසඩි පොප් The Voice වේදිකාව වර්ණවත් කළ අති විශේෂ ගායන තරුවක්. ඇය මේ වෙදී ජාත්‍යන්තර සංගීතය ඉතාම කෙටි කලකින් ආක්‍රමණය කළ තරුවක් විදිහටයි හඳුන්වා දී හැකේ. නටාලි ඉම්බ්‍රුග්ලියා විසින් ගායනා කරන ලෝක ප්‍රකට ගීතයක් වන ටෝන් නම් ගීතය හරහා The Voice තුන්වන සීසන් එකට පිවිසුණු ඇය මේ සීසන් එකේ ජයග්‍රාහිකාව බවට පත් වුණේ ඉතාම තියුණු තරගයකින්. කන්ට්‍රි සොංග්ස් ගායනා කිරීමට උපන් හපන්කමක් දක්වන ඇය අද වෙදී ගීත රසක් ගායනා කොට තිබෙනවා. ඇගේ පළමු ඇල්බම් එක වුණු Frame by Frame නම් ගීත ඇල්බමය වසරේ හොඳම කන්ට්‍රි සොංග් ඇල්බම් එක වුණු අතර එය පළමු සතිය ඇතුලේ පිටපත් 43,000 කලපියක් වාර්තා කොට තිබුණා. Wasting All These Tears නම් ඇය ගායනා කරන ගීතයත් ඉතාම ජනප්‍රියයි. මේ වෙද්දී ඇගේ මේ ගීත ඇල්බමය Platinum සහතිකයෙන් පවා සහතික කරලා තිබෙනවා. Tomorrow Night නම් ඇය මෑතකදී නිකුත් කළ ගීතයත් ලෝකේ පුරා ශ්‍රේණිගත කිරීමවල ඉදිරියෙන්ම පවතින ගීතයක්. අංක 4 Daniel Bradbury Bradbury 2013 වර්ෂයේ The Voice තරඟයේ ජයග්‍රහණය කළ ගායන තරුවයි. තරඟය තුළ කැපී පෙනෙන තරඟකාරියක් වුණු ඇය එම තරඟයේ ජයග්‍රහණය කරද්දී 16 වන වියේ පසු වුණේ. මෙවැනි ඇය ගීත රසක් නිකුත් කර ඇති අතර ඇගේ සෑම ගීතයක්ම විශාල රසික ආකර්ෂණයක් දිනා ගන්නටත් සමත් වුණා. The Heart of Dixie, Sway, I Don't Believe We've Met මේ කියන ගීත තුන ඇය ගායනා කර ඇති ජනප්‍රියම ගීත විදිහටයි හඳුන්වා දී හැකේ. අංක 3 Morgan Wallen Morgan Wallen The Voice 6 වන සීසන් එකට පැමිණි විශේෂ ගායන තරුවක්. හැබැයි ඔහුට මේ තරඟයේ ජයග්‍රහණය කරන්න බැරි වෙනවා. හැබැයි වොලන්ගේ දක්ෂතා ඔහුටම ආවේණික වූ රසිකයන් පිරිසක් නිර්මාණය කර දුන්නා. ඒ අතරම අති විශාල ජනප්‍රියත්වයකුත් ඔහුට ලැබුණා. 2018 වර්ෂයේ වොලන් තමන්ගේ පළමු ඇල්බම් එක නිකුත් කරනවා. If I Know Me නම් මේ ගීත ඇල්බමේ අඩංගු වුණු Up Down, Whiskey Glasses, Chasing You වගේ ගීත ලෝකේ පුරා අති විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තා. මේ ගීත ඇල්බමය ඒ වසරේ Billboard ශ්‍රේණිගත කිරීමේ Country album අතර අංක 1ට පැමිණියා. ඒ වගේම ඔහුගේ දෙවැනි ඇල්බමය වුණු Dangerous the Double Album නම් ගීත ඇල්බමය 2021 වසරේ නිකුත් වූ අතර එය Billboard ශ්‍රේණිගත කිරීමේ වසර 64ක ඉතිහාසයේ අංක 1 ස්ථානයේ සති 7ක් රැඳී තිබුණු එකම country album එක බවට පත්ව වාර්තාවක් පිහිටවුවා. ඒ අඩංගු වුණු More Than My Hometown නම් ගීතය Billboard ශ්‍රේණිගත කිරීමවල අංක 1ට පැමිණීමටත් සමත් වුණා. Morgan Wallen 2021 වසරේ Billboard සම්මාන උළෙලේදී Best Artist, Best Country Artist වගේම Best Country Album සඳහා වන සම්මාන ත්‍රිත්වයම ජයග්‍රහණය කරන්නට සමත් වුණා. අංක 2 Jordan Smith 2015 වර්ෂයේ The Voice 9 වන සීසන් එක ජයග්‍රහණය කිරීමට සමත් වුණේ Jordan Smith. Voice වල ගායිකාවන්ගේ ගීත ගායනා කළ ගායකයෙක් ලෙස ඔහු විශේෂ අවධානයක් දිනා ගන්නට සමත් වුණා. තරඟයෙන් පස්සේ ඔහු විසින් නැවත ගායනා කළ පැරණි කතෝලික ගීත යුගලයක් වන Mary Did You Know සහ Hallelujah ගීත යුගල Billboard ශ්‍රේණිගත කිරීමේ වාර්තාවක් පිහිටවුවා. ඒ Christian Song Charts එකේ අංක 1 සහ 2 යන ස්ථාන දෙකම දිනා ගනිමින් ඔවද එක්සත් ජනපදය තුල ඉතාමත්ම ප්‍රකට ගායකයෙක් ඔහු විසින් ගායනා කළ Stand in the Night, Only Love සහ End in Love නම් ගීත විශාල ජනප්‍රියත්වයක් මේ වෙද්දිත් ලබාගෙන අවසන්. අංක 1 Sawyer Fredericks Sawyer Fredericks The Voice 8 වන සීසන් එක ජයග්‍රහණය කළ ගායන තරුවයි. වයස අවුරුදු 16ක් තරම් කුඩා කාලෙදී මේ තරඟයේ ජයග්‍රහණය කිරීමට ඔහු සමත් වෙනවා. තරඟය ඇතුළේ ඔහු ගායනා කළ Goo Goo Dolls නම් සංගීත කණ්ඩායමේ Iris නම් ගීතය ඔහුට ලෝකේ පුරා දැවැන්ත ජනප්‍රියත්වයක් ලබා දෙන්නට සමත් වුණා. Please This Fire, Take It All වගේ ලෝක ප්‍රකට ගීත රසක් ඔහු විසින් මේ වෙද්දී ගායනා කොට තිබෙනවා. Voice වේදිකාව බිහි කළ ගායන තරුව අතර ඉදිරියම් සිටින ගායන තරුවක් විදියටයි අපට ඔබට ඔහු හඳුන්වා දී හැකේ. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න.
තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.